අද මට හිතුණා දවල්ට මේ අසමෝදගම් සම්බෝලා හදන්න බලමු අපි හදන්නේ කොහොමද කියලා. දැන් මට හිතුණා මේකේ ඌ ටික මම මේ මෙහෙම කපලා මඩ මේක පැල කරගන්න පුළුවන්. මේ ඌ ටික මම පැත්තකින් තියලා මඩ මේක පැල කරගන්න පුළුවන්. ඊට උරලා මම මේ ලුණු කැට වලින් පොඩ්ඩක් හොදලා ගන්නවා. මේ ලුණු කැට ටිකක් භාජනයකට දාගත්තා. විතරේ රසයි හැබැයි මේ මම එකපාරයි කාලා තියෙන්නේ මේ දෙවෙනි පාර මේ ගත්තේ කාලා රහ වැටුණා දැක්ක නිසා මේකුල ගෙදර අයත් කො මේක හරිම රහයි කියලා ඒ හින්දා අද හිතුණා මට අසමෝද ගම් ටිකක් සම්බෝලයක් හදන්න. ලුණු කැට ටිකක් දාලා හොද ගන්න ඕනේ නැත්නම් ඉතින් අර ඒකුල එහෙම ඊමේ කුකු බීජ තියෙනවා. කොළ සම්බෝල හදන විදිහටම තමයි හදන්නේ. දැන් මම කොළ ටික ඔක්කොම කපාගෙන ඉවරයි. දැන් පොල් තියෙනවා, තක්කාලි තියෙනවා, ඔමිරිස් තියෙනවා, පොඩියට කපාගෙන තියෙනවා මේ රතු ලුණු ටිකක්, දෙහි චුට්ටක් තියෙනවා. දැන් මේක දාලා ඔක්කොම එකට කලවම් කළා නේද. ලුණු ටිකක් දාගන්නවා. ඊට පස්සේ ගම්බිරිස් චුට්ටක් දාගන්නවා. දෙහි මිරිකා ගන්න ටිකක් කැටි හොඳට අනන මේ මැටි මුට්ටියක් ගත්තා. මට ආසයි පුරා මේ වගේ මුට්ටියකට දැම්මොත් රසට තියෙයි කියලා. මොකද ඇඹුලේ අපි මෙලිකනවනේ. ඒ කාලා බලන්නකො කොහොමද මගේ අසමෝදකම් සම්බෝලේ කියලා. දවල්ට අසමෝදකම් සම්බෝලෙත් එක තව හැදුවා. කොස් කිරට උයලා ඒකට පොඩි තෙම්පරාදුවක් දැම්මා. ඊට පස්සේ කරවල කිරට ඉව්ව මාළු මිරිස් නයි මිරිස් එහෙම දාලා ඊට පස්සේ පපඩම් ටිකකුත් බැද්දා. ඒ බදින අතරේ නාමල් කිව්වා එයාට මේ නයි මිරිස් කරලකුත් බදින්න කියලා. ඔහොම තමයි අද අපි දවල් ඔක්කොමල්ල ගෙදර ඉන්නවා නිවාඩු දවසේ. ඉතින් මේ වගේ කෑමක් තමයි අද හැදුවේ. මගේ ස්පෙෂල් ආයුබෝවන් මේ නෑ මේ දෙන්න ගන්නවා. මම කියන්නේ වදින කෑමක් නේ.